අපි හම්බුනේ දැන් ඔබ වහන්සේ කියපු ඒ කරුණත් එක්ක හොඳ එකක් ඉස්මතු වෙනවා මට පේන විදිහට ඒකත් එහෙම කියලා තමයි ඔබ වහන්සේ දැනගන්න ඕනේ දැන් දැන් අපි එක්ක වට්ටික සංඥාව එක්ක මේ ලෝකෙ පටවි කියලා අදහසින් ගත්තා ඒතකොට දැන් උදාහරණයක් වශයෙන් දැන් මම හිතාගත්තොත් මේ මගේ ඉස්සරහට එන රූප සියලු දේව හතර මහා භූතයන්ගෙන් සකස්ලා තියෙන්නේ කියලා ගත්තට පස්සේ ඒ නැත්නම් අට්ටි කියලා හිතාගත්තොත් අර මුළු ලෝකෙම තියෙන ඒකත්වයක් විතර එක විදිහක් එක වෙන් කිරීමක් අර අපි තෘෂ්ණාවෙන් තෙත් කරනකොට තමයි අර විවිධ මේක මගේ අම්මා කියලා වෙන් කිරීමක් නැතුව එක විදිහක් විතර තියෙනකොට අර වහන්සේ කලින් කිව්ව අර ලෝක ධර්ම වලට අස්වීමෙනුත් ඒ මොනසේ මිදිනව නේද අපි හන්දේ එහේ දැන් අපි මේ වෙන්වෙන් වශයෙන් රූපය වෙන්වෙන් වශයෙන් අපේ කැමැත්තට අදාළව තෘෂ්ණාවෙන් තෙත් කරගත්ත නිසානේ අපි මේ වෙන්වෙන් මේවා ගන්න අම්මා තාත්තා නංගි මල්ලි කාර් එක වාහන ගෙදර කියලා රසය යාතිය කියලා ඉතින් මේ සියල්ලම සතර මහා ධාතුවක කියන කාරණේ තුලි දකිද්දී අපිට මේ ඒ සකස් වෙනා වූ මේ කැමැත්ත සකස් වෙන්නේ නැහැ රූපයේ තේරෙනවා ඒ නිසා තමයි දක්ෂ වෙන්න ඕනේ නිරතුරුවම මේ 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 පටවි ධාතුවක් හැටියට තේජෝ වායෝ සතර මහා ධාතුවක් හැටියට මේ රූපේ දකින්න තේන මේ රූපේ දකින්න දැස් දෙක පියාගෙන දැන් තේජෝ මානසිකාරක සංවදිනවා කියනෝනේ පටවි මානසිකාරක සංවදිනවා කියනෝනේ ඒක තේජෝ මානසිකාරයට කෙනෙක් සමවදිනවායි කියලා කියන්නේ තමන් දැස් දෙක පියාගෙන තමා දැස් දෙක පියාගෙන තමන් මේ ශරීරයේ උෂ්ණත්වය තමාගේ මනසින් වැඩි කරගන්න තමාගේ මනසින් තමාගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි කරගන්න තමාගේ උෂ්ණත්වය වැඩි කරගනිද්දි තමන්ට දැන් උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ අපිට උණ ගැලුණා වගේ වෙනවා නේද දැන් හොඳටම උණ ගැලුණා කියන්නේ කොච්චරද ඇඟේ උෂ්ණත්වය 100ට වගේ නෝ ඔව් 100ට වගේ නේ එහෙම උෂ්ණත්වය මනසින් වැඩි කරගෙන තමන්ගේ මේ ශරීරය ගිනි ගන්නවා ඒ කියන්නේ දැන් තමා මේ භාවනා මානසිකාරයෙන් ඉන්නේ දැන් තමා භාවනා මානසිකාරයෙන් තේජෝ ධාතුර සංවදිනවා කියන්නේ තමන් ශරීරය මනසින් ගිනි හවුලවා ගන්නවා දැන් තමන්ගේ ශරීරය තමන්ට ගිනි ජාලාවක්. ඒ ගිනි ජාලාව තුළින් මේ කුටියත් ගිනි අවුලව ගන්නවා. මේ කුටිය තුළින් මේ ගම ගිනි අවුලව ගන්නවා. මේ ගම තුළින් මේ නගරය ගිනි අවුලව ගන්නවා. මේ නගරය තුළින් මේ රට ගිනි අවුලව ගන්නවා. මේ රට තුළින් මුළු ලෝකයම ගිනි අවුලව ගන්නවා. මේ මුළු ලෝකය තුළින් දිව්‍යතල භ්‍රමතල පවා ගිනි අවුලව ගන්නවා. ගිනි අවුලව ගද්දී ආ මුළු ලෝකෙම පටවි ධාතුවක් හැටියට මේ ආ මේ මේ තේජෝ ධාතුවක් හැටියට දකිනවා. එතකොට දැන් එයා ජීවත් වෙන්නේ මේ මොහොතේ මුළු විශ්වයම එකම ගිනි ජාලාවක් බවට පත්. දැන් එයාට මෙතන මමයේ කියන රූපේ තියනවද? නැහැ. එයා මනෝමය කයකින් මුළු විශ්වයම එකම ගිනි ජාලාවක් බවට පත් කරගෙන ඒ තේජෝ මානසිකාරය තුළ ජීවත් වෙනවා. නමුත් ඒ තේජෝ මානසිකාරය නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. මොකද යම් දවසක් තිබ්බ අතීතේ අර මහා කල්ප විනාශයන් සිද්ධ වෙන වෙලාවේ මේ විදිහටම මුළු ලෝක ධාතුවම ගිනි ඇවිලිලා තිබ්බ මොහොතක්. ඒ ගිනියවලුන මොහොත නිත්‍යද අනිත්‍යද? අතීතයේ තිබ්බා වූ ඒ කල්ප විනාශයන් දසදහස් ගානම මහා ගිනි ජාලාවන් අනිත්‍ය වෙලා ගියා නම් මේ සකස් වුණා වූ තේජෝ මානසිකාරයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. ඒ වගේම තමන්ගේ මුළු ජීවිතේම තමන්ගේ ජීවිතේම එක හුලඟක් බවට පත් කරගන්න වාතයක් බවට පත් කරගන්න. මේ ජීවිත මමයේ කියන දෘෂ්ටියෙන් බැහැර වෙලා මුළු ජීවිතේම වායුවක් එහෙම නැත්නම් සුලඟක් බවට පත් කරගන්නවා. ඒ සුලඟ මේ ඉන්න ප්‍රදේශයේ මුළු සුලඟක් බවට පත් කරගන්නවා. නගරේ සුලඟක් බවට පත් කරගන්නවා. මුළු රටම සුලඟක් බවට පත් කරගන්නවා. මුළු ලෝකයේම එකම සුලඟ රොදක් බවට පත් කරගෙන යා වායෝ ධාතුවේ සමවැදිලා ජීවත් වෙනවා. ඒක තමයි පටවි ධාතුවේ සමවැදිනවායි කියන කාරණේ තමන්ගේ මේ ශාරීරිය තමන් තද භාවයට පත් කරගන්නවා මානසික. මේක ගලක් කරගන්නවා තද මස් කුට්ටියක් කරගන්නවා. ඒ වගේම මේ කුටිය තද ගලක් බවට පත් කරගන්නවා මේ නගරෙම එකම ගලක් බවට පත් කරගන්නවා ඒ වගේම මේ සෑම මිනිස්සෙක්ම තද භාවයෙන් යා දකිනවා තද ස්වභාවයෙන් දැකලා මුළු ලෝකයේම එක ඝන ස්වභාවයෙන් බවට පත් කරලා දකිද්දී එයා පටවි ධාතුවට සමවැදිලා මුළු ලෝකයෙන්ම බැලුව වෙනවා තේරෙන්නේ මේ පටවි මානසිකාරය තුළින් ඉඳන් මේ පටවි ධාතුව මුළු විශ්වයම පටවි ධාතුවක් බවට පත් කරගෙන මුළු විශ්වයම තද ස්වභාවයක් බවට පත් කරගෙන පටවි මානසිකාරයක තුල ජීවත් වුණා ඒ පටවි මානසිකාරයේ නිත්‍යද අනිත්‍යද අනිත්‍ය වූ ධර්මයක්මයි මොකද යම් දවසක් තිබ්බ අතීතේ කල්ප විනාශයන් දසදහස් ගානක් අතීතේ සිද්ධ වුණා ඒ අතීතේ කල්ප විනාශයන් දසදහස් ගානක් සිද්ධ වෙන වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අවුරුදු 100ක් 1000ක් වැස්ස නැතුව මේ විදිහට ඉරවල් 7ක් පායනකම්
අවුරුදු දසදහස් ගණනක් මේ පෘථිවි තලයේට වැහි බිඳුවක් නැතුව ගත වෙන කාලයක් තිබ්බා කියලා. ඒ වැහි බිඳුවක් නැතිව ගත වෙන කාලයක් තිබ්බ වෙලාවේ මේ මුළු ලෝක ධාතුවේම පටවිය තද ගලක් බවට පත් වෙනවා. දිය සීරාවක් නැහැ, දිය කඳුලක් නැහැ, මුළු මහා සාගරයේම හිඳෙනවා. මේ සාගරයේ හිඳිලා මුළු විශ්වයම එකම එක පටවියක් එකම එක තද ස්වභාවයක් බවට පත් වෙලා තිබ්බා වූ ඒ අතීතේ පටවි සංස්කාරය නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. එහෙනම් පින්වතුන්ලා දැස් දෙක පියාගෙන නුවණින් බලන්න. ඒ අතීතේ කල්ප විනාශයන් සිද්ධ වුණ වෙලාවේ ගංගා ඇලදොල සියල්ලම සිඳිලා ගිහිල්ලා මේ මුළු මහා සාගරය සම්පූර්ණයෙන්ම වැලි තලාවක් බවට පත් වෙලා දිය බිඳුවක් මේ මුළු විශ්වය තුනම සොයා ගන්න බැරි තැනක් බවට පත් වෙච්ච වෙලාවේ ඒ ඇති වුණා වූ මුළු ලෝක ධාතුව තුල තිබුණා වූ පටවි ධාතුවේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඉතින් නමුත් මේ සෑම ස්වභාවයක්ම නිරතුරුවම අනිත්‍ය වූ ස්වභාවයන්මයි. තේස අනිත්‍ය වූ ස්වභාවයන්මයි. වායුත්තේ මේ ආපෝ ධාතුවත් ඒ විදිහටම වැగిරෙන ස්වභාවයෙන් යුක්තව දකින්න. මේක ජලයක් කරලා දකින්න. සෑම මිනිසෙකගේ ජීවිතයක්ම ජලයක් බවට පත් කළා දකින්න. මේ මුළු රටම මුළු නගරෙම මුළු ලෝකෙම එකම ජල මේ මහ සාගරයක් කරලා දකින්න. ඒකට ඒ මහ සාගරයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? ඒ වායේ ආපෝ ධාතුව කියන්නේ අනිත්‍ය වූ දෙයක්. ඒ නිසා නිරේතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සතර මහා ධාතුවට අදාළව මේ රූපයන් කෙරෙහි අපි දකිද්දී අපිට රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව නැති. රූපයන් කෙරෙහි තියෙන තෘෂ්ණාව බැහැරට යනවා.